සාමකාමී අරගලය කර කර හිටපු මිනිසුන් පහර දීම සම්බන්ධයෙන් ඒ පහර දීම මෙහෙයපු මිනිසුන් අතරංගුඩට අරගෙන නැහැ. එතකොට ඒ පහර දීම පිටිපස්සේ ඉඳලා පොලිසිය මෙහෙවලා පොලිසියත් එක්ක ඇවිල්ලා ඉවරලා පොලිසිය කියන්නේ පර්සනල් ස්කොඩ් ඉන්න මිනිස්සු වෙන්න පුළුවන් පොලිසිය. හැබැයි මේ මිනිස්සුත් එක්ක ඇවිල්ලා ඉවරලා ගහපු නියෝග දීපු පොලිසිය ලොක්කෝ මේ වෙනකොට අතරංගුඩට අරගෙන නැහැ තාම. එතකොට ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙතන ඇමතිලා විවෘතව මිනිස්සු උසි ගන්නවා තියෙනවා. ඒ දේවල් තියාගෙන ඊට පස්සේ වෙන වෙනම සාක්ෂි තියාගෙන එතන වීඩියෝ වල මේ මිනිස්සු හිටියා කියලා දැන් මේ වීඩියෝ සාක්ෂි තියෙන මිනිස්සුන්වත් හරි මිනිස්සු ඔක්කොම ඇරෙස්ට් කරලා නැහැ. ඒක නීති ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු මේ වෙලාවේ. ඒක නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි බල කරනවා මේ වෙලාවේ කොහොමත් හැමෝම එකතු වෙලා මේ අරගලය දියාරු කරන්න හිතාගෙන දියාරු කරන්න ප්ලෑන් කරගෙන මේ වෙලාවේ අපේ සහෝදරයන්ගේ අති අයිතිවාසිකම් උල්ලංඝනය මේ සීමා කරලා දිනවා. මේ අරගලය දිගටම අරගෙන යනවා අනිවාර්යයෙන්ම. නම්වෙනිදා වෙච්ච ප්‍රහාරයට යුක්තියට වෙන්න ඕනේ. ඒතකොට ජනාධිපති මේ කියන්නේ මහින්ද රාජපක්ෂ ඉඳන් ජනාධිපති ඉඳන් පොලිස්පති නම් මේ දේ වගේ කියන්න ඕනේ. මොකද පොලිස්පති දැනුවත් වෙන්න ඕනේ. පොලිස්පතිගේ යට ඉන්න මිනිස්සෙක් නියෝග දීලා ඉවරලා අහිංසක සාමකාමී අරගලයක් කරන මිනිස්සුන්ට පහර දෙනවා නම් එතකොට ඒ තැන්වල පොලිස්පති ඉල්ලාස් වෙන්න ඕනේ. ලංකාවේ අනිම හරිනම් මේ වෙනකොට දැන් මිනිස්සු හැමෝම දැනුවත් වෙන්න ඕනේ. පොලිස්පති ඉල්ලාස් වෙන දැනට අපි වැඩ කරන්න. මොකද ඊළඟ પરම්පරාවක් විදිහට පාර බහිනකොට මේ පොලි අපේ සමීතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිසිය ඒ දේ කරන්නේ නැහැ කියලා මිනිසුන්ට බයක් තියෙනවා නම් මිනිස්සු කොහොමද එතනින් යාට මේ යුක්තියක් බලාපොරොත්තු වෙන්නේ?